করে কাটছি। ඇතවසයෙන්ම මේ ලබාදීලා තියෙන අස්වැසිල්ල මේ කාලය අපි දැන් කොළඹ විශාල පිරිසක් කොළඹට ඇතුළේ වෙනවා විනේ විශේෂයෙන් මේ මැනි මාකට් එකට තමන්ගේ අත්‍යවශ්‍ය ආරදම ලබා ගැනීම ඒ වගේම තොග වෙළඳාම් පෙට්‍රල් කුළුබඩු සහ වියලියාර ලබා ගැනීමත් ඒ වගේම මැනි මාකට් එකට ඇවිල්ලා තමන්ගේ එළවලු ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා වන කාලය ඉතාමත්ම හොඳයි මේ වෙලාවේ තියෙන රටේ තත්ත්වයක් එක්ක මේක පිළිබඳ විශාල ගෞරවයක් තියෙනවා මේ කාලය උදේ 6 ඉඳලා දවල් 12 වෙනකොට කාලය කියන්නේ අපි දැන් මේ වාහන තදබදයක් තියෙන සියලු දෙනා තමන්ගේ වාහන අරගෙන තමයි එන්නේ විශේෂයෙන් තීරෝද රථ ඒ වගේම පෞද්ගලික වාහන කැබ් එළවලු ගේන වාහන මේ සියල්ල එකපාරට මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා ඒ දැන් මිනිසුන්ගේ කලබලෙත් මේ පැය අයක් ඇතුළත තමන්ගේ කාර්ය ඉටු කර ගැනීම සඳහා වන විශාල සටනක් තියෙනවා අපි පාරේනකට අවම වාසියේ මේ වාරේ තියෙන වාහන තදබදයක් එක්ක පැය දෙකක කාලයක්වත් ගත වෙනවා මේ සඳහා ඒ වගේම තමයි මේක ඇතුළට ආවට පස්සේ විශාල පිරිසක් එක්ක ගැටෙන්න තියෙනවා විශේෂයෙන් මේ බඩු එයාමයා ගෙනින කට්ටිය ඒ වගේම මේක ඇතුළේ තියෙන වාහනවල තදබදය මිස් විශාල ජනකායක් මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා එයායි සීලු දෙනාම හිතනවා හොඳ ආරක්ෂා සහිතව ඉන්නවා කියලා කියන මේ සීලු දෙනාම බැලුවත් මුඛාරණ දාගෙන තමන්ගේ රාජකාරිය රජයේ අන පිළිපදින් මුඛාරණ දාගෙන තමයි ඉන්නේ ඉතින් මා ගෞරවයෙන් ඉල්ලා සිටින අතිගරු ජනතාවට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ පැය ආයක කාලය තමත් පොඩි මේ ගැන ඉතල බල පොඩි අස්වැසිල්ලකට පැතව පැය දෙකට තුනකට වඩා දික් කරා නම් හොඳයි කියලා හිතනවා මොකද මේ කාල සීමාව තුළ මේ සීලු දුව කරගැනීම සඳහා වන කාලය මදි කියන එක මේ මොහොතේ මම සඳහන් වයික විශාල අකරතැබ්බක් නෙමෙයි මම එක විශේෂයෙන් දක්වන්නේ මේ කාලය මදිකම විශාල අකරතැබ්බක් නෙමෙයි මේ මිනිස් ජනතාව එක්රොක් වෙලා ඉන්න කාලය තුළ මේ බඩු එහෙට මෙහෙට ගෙන යාම මිනිසුන්ට තමන්ගේ භාණ්ඩ ලබා ගැනීම ඒ වගේ වාහන ඇතුළු මේ තදබදය සඳහා වාහන තදබදේ මේ තදබදේ සඳහා වන කාලේ පොඩි මදිවීමක් තියෙනවා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේ මිසිතු ස්තුතිවන්ත වෙන රජය විසින් මේ ගෙන යන ක්‍රියාදාමයට අපගේ ගෞරවනීය ස්තුතියත් ඒ වගේ අපි විසින් මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන සියලුම ජනතාව මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දෙනවා නැවතත් මා ඉල්ලා සිටිනවා ගෞරවයෙන් මෙම කාලේ ලබා දීම පිළිබඳ පොඩියෝ අසැසිල්ලක් ලබා තව පැය දෙක තුනක වගේ කාලයක් දික් කරාන මේ ජනතාව විශේෂයෙන් මේ ජනතාව තමන්ගේ බඩු ආයිරාදිය නිවැරදිව ලබා ගන්නවා කියන එක මා ඉතාමත් ඒක හොඳින් කාරණේ ඔබ රජය වෙත දැනුම් දීමක් කරන බොහොම ස්තුතියි. එදිනට බඩු ලාභයි බඩු ගන්නත් ඇයි විදියක් තියෙන්න බෑනේ මිනිසුන්ට කොච්චර මිනිස්සු උදේ පාන්දර ඇවිල්ලා ගන්න ගියාතරි කොහොම තාම බලන්න අපි පාන්දර 6ට ඇවිල්ලා ඉන්නේ. ඒත් ගන්න විදියක් නැහැ නේ. මිනිසු මදි කොළඹ ජනග්‍රහණ හැටියට පැය 6ක් මදි. එක්කෝ හැන්දෑව 4 6 වත් වෙනකන් දෙන්න ඕනේ මේ චාන්ස් එකක්. නැත්නම් ගන්න විදියක් නැහැ නේ මිනිසුන්ට. එහෙම දෙයක් නැතුව කොහොමත් මේ කරගන්න විදියක් නැහැ නේ. පැය 6ක් තිබ්බයි කියලා කොහොමත් මිනිසුන්ට ගන්න බෑ. බඩු ගන්න ආවා තක්කාලි විතරයි දීන්නේ වෙන මොකුත් නැහැ මේ තක්කාලි තමයි කන්න දීන්නේ ඒක ලාභත් නැහැ කිලෝ එක 200යි අවමිනිස් තියෙනවා අවමිනිස් තක්කාලි තමයි කන්න දීන්නේ
එලවලු ගෝවා කියලා 150යි, බෝංජි කියලා 150යි. අඩුවට දෙන එක මේ අඩුව අඩුයි කියලා කොහොම අඩුව? කොහොම අඩු වෙලා නැහැ. අයිබෝවන් හරි මැනි මාකට් එකේ මේ එන පිරිසට ඩිස්ටන්ස් එකක් තියන්න කියලා කියනවානේ රජයේ ආයතන වලින්. එතකොට මේ මිනිස්සු වළක්වා ගන්න අපිට මේකේ යහපතක් වෙන්න ඕනි. මේක කෝටි ගානක සෙලගම් මේ වෙලාවේ පැමිණෙනකොට මේ පැය 6 කාල සීමාව මදි. එතකොට ආරක්ෂක අමාත්‍යාංශෙන් අපිට වැඩපිළිවෙලක් යොදා ගන්න ඕනි. පොලිසිය අයගේ සහාය ලැබෙන්න ඕනි මේ වාහන හසුරවන්න. මිනිසුන්ව හසුරව ගන්න. ඒ මිනිසුන්ට පාරිභෝජනය සඳහා මේක අපි අපකප වෙලා මේ වැඩ කටයුතු කරන්නේ. එතකොට ඒකට අපිට නැවත නැවත ඊළඟ දවසේ මේ වැඩ කටයුතු වෙනකොට මේක හරියාකාරව සම්පූර්ණ කරගන්න අපිට ආරක්ෂක අමාත්‍යාංශලුනුත් සේවය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේමයි මේ එන පාරිභෝගිකයාට කියන්නේ මුඛවාඩම් අනිවාර්යෙන් පළඳගෙන එන්න කියලා. මොකද එක එක ළඟ තමයි මේ ව්‍යාපාරي සිද්ධ වෙන්නේ. මොකද අතට මාස්සත් අත්සුන්වත් පාවිච්චි කරන්නේ නැහැ. හේතුව මහජනයා වෙනුවෙන් අපි මේක පාවිච්චි කරන්නේ. ඒකෝට මේ මහජනයාට දෙන්න ඕනි උතුම්ම ආදර්ශය තමයි ලෙඩක් දුකක් නැතුව මේක කරන්න. මේ විවසරේට පත් වෙලා තියෙන වෙලාවේ බඩගිනි නැමිති දේ සපුරා ගන්න මහජනයා එනකොට අපි ඒකට අපකැප වෙලා ඉන්නවනම් ඒකෙන දායකත්වය දෙන්න ඉතුරු අයත් එන්න ඕන. ඒ අයව ආරක්ෂක අමාත්‍යාංශවලින් අපි ඉල්ලා සිටින්නේ මේ එන පාරිභෝගිකයන්ව පිටමං කරන්න විධිමත් වැඩපිළිවෙලක් යොදලා දෙන්න කියලා මේ කොළඹට සංචිතයට. කාලේ මදි. කාලේට තව පැය 3ක්වත් එකතු කරොත් යහපත් දෙයක් වෙනවා. මොකද මේ බඩු ඔක්කොම රක්ෂණය කරලා නැහැ. රක්ෂණයක් යටතේ නෙමෙයි එන්නේ. මේවා පාරිභෝජනය කරන්න පාරිභෝගික වශයෙන්ට එන්නේ. ඒ යහපත කරන්න අපිට අවස්ථාව සලසලා දෙන්නේ මින් ඉදිරියට. ඊළඟ දවසේ යෙදෙනකොට මේ වැඩ කටයුත්ත සංවරව කරගන්න ඔක්කොටම උදව් කරන්න. එතකොට අපි අගමැතිතුමාගෙනුත් ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලන්නේ මේ වැඩ කටයුතුට සහයෝගය දෙන්න අපිට ආර්ථික මාංශවල සේවයක් ලබා දෙන්න කියලා මේ හා සමානව ගැටීමක් නැතුව යන්න. එළවලු ගණන් ඕන තරම් එළවලු තියෙන ඕන හැම දෙයක්ම තියෙන ඒත් ගණන් තමයි වැඩි වෙලා තියෙන්නේ. හැමදේම 200යි කිලෝ එක. 200න් අඩුව ගන්න නැහැ. අනික හොඳ බඩුත් නෙමෙයි දෙන්නේ. කිරන්නේත් බාගෙට. ඔව් මට කියන්න තියෙන්නේ එච්චරයි. දැන් උදේ පාමාර්ට ආවේ මම. පාමාර්ට ඇවිල්ලා තාමත් මම මේ රස්තාව දෙන බඩු ගන්න. මෙතන ඇවිල්ලා දැන් උදේ එනකොට ඇවිල්ලා බඩු يعني පොල් වලටම පොල් ගෙඩියම ඇවිල්ලා රුපියල් පොඩි ගෙඩිය රුපියල් 70යි. දැන් පේනවනේ දැන් එළවලු පොඩි ගොඩක් රුපියල් 100යි. ඉතින් තාමත් ඇවිල්ලා රුපියල් 3000 ගෙනල්ලා රුපියල් 1000 කතර 3000 කියන්නේ 1000ක බඩු ගත්තාද මං. මට එච්චර කියන්න තියෙන ඉස්සරහට වැඩ කියන්න දෙයක් නැහැ. ¿Qué pasa?